රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අපි ඒගොල්ලන් එයා වඳුන්නනේ ඇවිදින පුස්තකාලයක්. හරිද? මේ අත දන්නේ මේ අත මොකද කරන්න කියලා. ඒ ඒ මොලේට, ඒ දැනුමට, ඒ පරිණතභාවයට සම මට්ටමේ ඉන්න පුළුවන් කෙනෙක් තාම මේ රටේ බිහි වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. මම ඔබට තව උදාහරණයක් කියන්නම්. මන්ද මේ කතාව තව දිග්ගැස්සෙනවා. 2014 ඔබට මතක ඇති පළාත් සභාව. මං ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂෙන් නෙමෙයි, එක්සත් ජනතා නිදහසන. බුලත්කොළෙන් මං ඉල්ලුවේ. මට බුලත්කොළෙන් ඉල්ලන්න කිසිම උනාවක් තිබ්බේ නැහැ. මොකද මට විශාල තරහක් තිබ්බා. මේක ඉඳන්නේ මගේ තාත්තා මැරුණේ. මට එක්සත් ජාතික පක්ෂයට යන්න ඕනේ. හැබැයි මට හිතුන්නේ මං එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා මම ආණ්ඩු හදනවා කියලා නෙමෙයි. කොහොමත් උතුරු විපක්ෂයේ හිටිය එක්සත් ජාතික පක්ෂේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වෙලා හරි මං ඉන්නවා කියලා හිතාගෙන මම ගියා රනිල් වික්‍රමසිංහ හම්බෙන්න 2014 මාර්තු මාසෙ. නෑ මාර්තු නෙමෙයි, පෙබරවාරි මාසෙ. දැන් මේ චන්දර ඔන්න වෙන්න. මං කිව්වා සර් මට UMP කින් ටිකට් එක දෙන්න. කොහොමද ඇයි ඔයා ශ්‍රී ලංකාවකින් නෙවෙයි දිල්ලන්නේ? මං කිව්වා නෑ සර් මම ශ්‍රී ලංකාවකින් ඉල්ලන්නේ. තාත්තර වෙච්ච දේත් එක මට එතන හිටගෙන ඉන්න අමාරුයි. මට තාත්තගේ මිනි මැරුමොත් එක්ක එක ස්ටේජ් එක ඉඳගෙන ඉන්න වෙනවා. ඒ නිසා සර් මට දෙන්න කමක් නෑ කියලා. ඊට පස්සේ කිව්වා නෑ හිරුනිකා. ඔයාගේ බේස් එක තියෙන SLFP එකේ. ඔයාගේ ඔයාව අඳුරන්නේ SLFP මිනිස්සු. අපි මේ මිනිස්සු ඔයාව අඳුරන්නේ නෑ. එහෙනම් ඔයා ඉල්ලන්නුනේ SLFP එකකින්. අපි 2015 ජනවාරි මාසෙ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා. ඊට පස්සේ ඔයාට මම එන්න ඕනේ කාලට එන්න කියන මයින්ඩ්. මම වාහනේ යන ගමන් බැන බැන ගිහින් මමසට පිස්සු කියලා. මං ගෝ මේ ඊටර හීනයක්. 2014 පෙබරවාරි වල 2015 ආණ්ඩුව ගන්නවා කියන එක හීනයක්. හැබැයි එයා දැනගෙන හිටියා. එයා දැනගෙන හිටියා අපි ආණ්ඩුව ගන්නවා කියලා. අන්න එයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ.